ආයුබෝවන් ඔයාලා හැම දිනාටම අද මම ඔයාලට කියලා දෙන්නේ කොමාරිකා පානය හරියටම හදාගන්න කොහොමද කියලා. හරිම ලේසි මේක හදන්න පොඩි වෙලාවයි යන්නේ. ඒ වුණාට මේකෙන් ගොඩාක් අපේ ශරීරය ලස්සන කරනවා. ඒ වගේම ඩිටොක්ස් එකක් නැත්නම් ශරීරය පිරිසිදු කරන දෙයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපේ ඇඟේ තියෙන උෂ්ණාධික බව අඩු කරලා සිසිල් ගුණය වැඩි කරනවා. ඒක නිසා රූපේ ලස්සන වෙන ගොඩාක්ම වැදගත් වෙනවා කොමාරිකා පානය කරන එක. ඒ වගේම ඔයාලා නිතර නිතර ගෑස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයේ තියෙන කෙනෙක් නම් මේ කොමාරිකා දවසකට උදේ හිස්බඩට පානය කරන එක ගොඩාක්ම හොඳයි. හැබැයි මම මේ කියන ප්‍රමාණයට වඩා කොමාරිකා පානය කරන්න හොඳ නැහැ. මොකද එතකොට ඕනම බෙහෙතක් අපි ගන්න ඕන මාත්‍රාවකටනේ ඊට වඩා වැඩි වුණොත් ඒකේ ලැබෙන ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඒක නිසා මම හරියටම අද කියලා දෙනවා ඔයාලට කොයි වගේද මේක පානය කරන්න ඕනේ, දවසකට පානය කරන්න ඕන ප්‍රමාණය කොච්චරද කියන එක. ඒ අනුව ඔයාලට ඒක හදාගන්න පුළුවන්. ඔයාලා කොමාරිකා පානය කරන්න ඕන උදේ හිස් බඩට. ඒ වගේ මේකෙන් ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන ගැටලු, ආහාර දිරවීම සම්බන්ධයෙන් තියෙන ගැටලු අවම කරනවා. ඒ වගේම ඔයාලගේ සම සිනිදු කරන්නත්, හිස කෙස් නිරෝගී කරන්නත් මේ කොමාරිකා පානය බලපානවා. ඔයාලගේ මූණේ ගොඩක් වෙලාවට බිබිලි කුරුලෑ එන්නේ ඇඟේ තියෙන උෂ්ණාධික බව වැඩි වෙනකොටනේ. ඉතින් මේ කොමාරිකා පානේ නැඟ සිසිල් කරනවා. එතකොට ඔයාලගේ කුරුලෑ මූණේ ඇතුළෙන බිබිලි වගේ දේවල් නිකම්ම අඩු වෙලා යනවා. ඉතින් මේ වගේ ගුණ දෙන කොමාරිකා පානය හදන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. කොමාරිකා පානය හදන්න අපිට ඕන වෙන්නේ මෙන්න මේ දේවල්. මේ විදිහේ කොමාරිකා අත්තක්, වතුර ටිකක්. මුලින්ම ඔයාලා මේ වගේ කොමාරිකා අත්තේ අග මුල කපා ගන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කපන්න. දැන් මේ විදිහට දෙපැත්ත කපා ගන්න. දැන් අපි කපාගත්ත කෑලි ටික මේ විදිහට වතුර එකකට දාන්න ඕන. මේ කොමාරිකා කෑලි ටික පැය භාගයක් විතර වතුරෙම තියෙන්න දෙන්න. අපි එහෙම කරන්නේ කොමාරිකා අත්ත කැපුවට පස්සේ ඒක කඳට සවි වෙන තැනින් කහපාට ද්‍රාවණයක් එනවා. ඔයාලා දැකලා ඇති. ඒ ද්‍රාවණය ගොඩාක් අයට තරමක් විස සහිතයි. හැමෝටම එහෙම නැහැ. ඒ වුණාට සමහර අයට එහෙමයි. ඒක නිසා පැය භාගයක් විතර මේ විදිහට වතුරට දාලා තියන්න. එතකොට ඒ විෂගතිය ඉවත් වෙනවා. දැන් මේ පැය භාගයකට පස්සේ බලන්න වතුරේ පාට වෙනස් වෙලා තියෙන්නේ. දැන් ඔයාලා ආපහු තව වතුරකින් මේක හොඳට හොදලා ගන්න ඕනේ. දැන් මම කරන්නේ මේ පොතු ටික අයින් කරනවා. ජෙල් එක වෙන් කරලා ගන්නවා. මේ ජෙල් එක ගොඩක් ලිස්සනවා. ඉතින් ඒක නිසා අමාරුයි කපන්න. ඉතින් ඔයාලා පිහියකින් කපනකොට පරිස්සමට කපා ගන්න. දැන් මේ ජෙල් ටික මම බ්ලෙන්ඩර් එකට දාලා ඒ ප්‍රමාණයට වඩා අඩුවෙන් වතුර දානවා. දැන් හොඳට බ්ලෙන්ඩ් නැත්නම් ග්‍රයින්ඩ් කර ගන්න.
දැන් මේ තියෙන අපි බ්ලෙන්ඩ් කරගත්ත ජූස් එක. දැන් ඔයාලා මේක බොනකොට මේ විදිහට තමයි බොන්න ඕන. දැන් මේ වගේ මිලිලීටර් 250 වීදුරුවකින් පහෙන් එකක් විතර මේ ජූස් එක දාන්න. ඉතුරු ටිකට වතුර දාන්න. ඒ විදිහට ඔයාලා දවස් ගානේ හිස් බටට මේක බොන්න. ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම්, ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම්, එහෙමනම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න, මගේ YouTube channel එකට subscribe වෙලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් ක්ලික් කරන්න. එතකොට මගේ අලුත්ම වීඩියෝ ඒව දාන වෙලාවෙදිම ඔයාලට බලන්න පුළුවන්. අපි ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.